අයිබෝන් එසුලිකේ මීඩියා ටිප් channel එකට හැමදාම වගේ ගොඩක් ආදරේ මම ආවදත් පිළිගන්නවා. ඉතින් අදත් ගොඩක් විශේෂ වීඩියෝ එකක් අරගෙන තමයි මම ආවේ. ඒ තමයි ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි මේ කැරට් ජූස් බිව්වම ඇත්තටම අපේ සම පැහැපත් වෙනවද? අපි බලාපොරොත්තු වෙන ලස්සන කහපාට සම ලබා ගන්න පුළුවන්ද? එතකොට මේකෙන් ප්‍රතිඵල ලබා ගන්න අපි කොච්චර කාලයක් කැරට් ජූස් එකක් බොන්න ඕනේද? තව කැරට් ජූස් එක හදනකොට එකතු වෙන දේවල් තියෙනවද? මේ වගේ ගොඩක් ප්‍රශ්න මගෙන් නිතරම අහන නිසා මං හිතුවා තමයි මම මුලින්ම කැරට් ජූස් එක බොන්න ගත්තේ. ඊට පස්සේ මම try කරපු විදිහ තමයි මේක. මට හිතෙනවා මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි කියලා. හරිම චූටි කාලයක් අතුරත මට මගේ සමේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා මගේ පෞද්ගලික අත්දැකීමත් එක්ක මට ලැබිච්ච ප්‍රතිඵලෙත් එක්ක මේ ගැන ඔයාලට කියන්න ඕනේ හින්දා තමයි මම විශේෂයෙන්ම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ජූස් එක හදන හරිම ක්‍රමය වගේම මේකෙන් තියෙන වාසි මොනවද මේ හැම දෙයක් ගැන මම ඔයාලට කියා දෙනවා. ඇත්තටම කිව්වොත් මේක ලොකු වීඩියෝ එකක් නෙමෙයි. ඇත්තටම ලොකු කාරණාවකුත් නෙමෙයි. නමුත් හැමෝම අහන නිසා තමයි මම මේ විශේෂයෙන්ම මේ ගැන කියන්න හිතුවේ. කැරට් ජූස් එකක් ඔයාගේ සම පැහැපත් කරගන්න, සම සුදු කරගන්න, සමට ලස්සන පාටක් ලබා ගන්න හරියටම ඔයා කොහොමද පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් ඒ ගැන කියා දෙනවා මම වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මීට අමතරව මම ඔයාලට තව දෙයක් හරි මාදරේ මතක් කරනවා. එසලිකේ මීඩියා YouTube channel එකේ වීඩියෝ බලන්නේ තාම subscribe නොකර නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. bell icon එක click කරලා තියන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකකින් එවලින්ම දැනගන්න පුළුවන්. ඉතින් දැන් නම් මේ කැරට් ජූස් එක හදන ක්‍රමය හරියටම බලන්න කොහොමද හදාගන්නේ කියලා. කැරට් ජූස් එකෙන් හොඳම ප්‍රතිඵලය ලබා ගන්න නම් ඔයාට දොඩම් ගෙඩියක් එකතු කරන්න වෙනවා. දොඩම් වල විටමින් C තියෙන නිසා කැරට් වල හොඳම ගුණය පෝෂණය ලබා ගන්න පුළුවන් වෙනවා. අන්න එතකොට බ්ලෙන්ඩර් කප් එක අරගෙන දොඩම් ගෙඩිය හොඳට සුද්ධ කරලා ඉවර වෙලා එකතු කරගන්න. ඊට පස්සේ කැරට් අල දෙකක ප්‍රමාණයක් හොඳට සුද්ධ කරලා අරගෙන පොඩියට කපලා මේ විදිහට එකතු කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාට බොන්න අවශ්‍ය කරන ප්‍රමාණයට වතුර එකතු කරගන්න. මම සාමාන්‍ය වතුර වීදුරුවක විතර ප්‍රමාණයක් එකතු කරලා තමයි මේක බ්ලෙන්ඩ් කරගන්නේ. හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මම ටිකක් කෑලි ගතිය තියෙන තමයි බ්ලෙන්ඩ් කරගන්නේ. මොකද මම එහෙම බොන්න ආස නිසා. ඉතින් මේ විදිහට හරිම ලස්සනට ඔයාට කැරට් ජූස් එක අන්තිමට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේක පෙරලා බොන්නත් පුළුවන්, පෙරන් නැතුව බොන්නත් පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත අනුව තීරණය කරගන්න. ඉතින් ඔයාටත් පුළුවන් නිකම්ම කැරට් බොනවට වැඩිය මෙන්න මේ විදිහට try කරලා බලන්න. ඉතින් ඔයාට ගොඩක් ලොකු වෙනසක් ඉක්මනින්ම බලා ගන්න පුළුවන් වගේ සමේ මේ විදිහට ඔයා කැරට් ජූස් එකක් බොනවා නම්. අද ඉඳන් ඔයාට පුළුවන් කැරට් ජූස් එකට මේ විදිහට දොඩම් ගෙඩියකුත් එකතු කරන්න. ලැබිච්ච ප්‍රතිඵලය කියන්න මට අනිවාර්යයෙන්ම මතක් කරලා. ඉතින් ඔයාට පුළුවන් මං කියා දෙන විදිහට කැරට් ජූස් එක මේ විදිහට හදලා බොන්න. ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කලින් මේ වීඩියෝ එකට කලින් ඔයගොල්ලෝ කැරට් ජූස් බීලා තියෙනවා නම් ගොඩක් හොඳ ප්‍රතිඵල ලබාගෙන තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එකෙන් comment එකක් දාන්න. මොකද අපේ වීඩියෝ බලන කෙනෙක්ට ඒක ගොඩක් වැදගත් වෙන නිසා. ඒ වගේම කියන්න ඕනේ ඉතින් මේ අලුත් ක්‍රමය try කරලා බලලා හොඳ ප්‍රතිඵල ලබාගෙන මට කියන්න. ඒ වගේම තවත් ආලස්සන කරන මේ වගේ වටිනා වැදගත් වීඩියෝ එකක් අරගෙන මම ඉදිරියටත් එන්න සූදානම්. හැමදාමත් ආදරයෙන් ලෙඟද කමින් මාත් සමග රැඳී සිටින්න. බොහොම ස්තුතියි. ගොඩක් ආදරෙයි. බයි.